අයිබෝවන් ඔයාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. කලින් සතියේ පොරොන්දු වෙච්ච විදිහටම අද අරන් ආවේ මගේ චූටි පුතාගේ nursery room tour එක. nursery room එක කිව්වට අපි යාට වෙනම කාමරයක් හදුවේ නැහැ. එයා නිදාගන්නේ අපිත් එක්කමයි. co-sleeping කියන එක මෙහි ගොඩාක් ප්‍රමෝට් කරන්නේ නැහැ. මොකද බබාට අනතුරු වෙන්න පුළුවන් නිසා. උදාහරණයක් විදිහට අපි පෙරවන බ්ලැන්කට් එක එයාගේ මූණට වැටෙන්න පුළුවන් අපිට නිින්ද ගිහින් තියෙන වෙලාවට. මගේ බබා නිදිය ගන්නෙ වෙනම කොට් එකක මගේ ඇඳේ එහා පැත්තේ. ඉතින් ඒකෙන් එයාගේ පරිස්සම වගේම මගේ පහසුවත් හිතන්න පුළුවන් වෙලා තියෙනවා. බබාගේ බඩු දාන්න පුළුවන් වෙන විදිහට අපි මේ කාමරයේ තිබ්බ අනෙක් බඩු, ඒ කියන්නේ කණ්ණාඩි මේසය වගේ දේවල් වෙන කාමරයකට දැම්මා. ඉතින් දැන් මේ කාමරේ තියෙන්නේ අපිටයි බබාටයි අත්‍යවශ්‍යම වෙන බඩු කීපයක් විතරයි. ඔයාලා පුළුවන් තරම් බබා ඉන්න කාමරේ බඩු අඩුවෙන් තියාගන්න. එතකොට ක්ලීන් කරන්නත් හරිම ලේසි. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා හැමෝම විශේෂයෙන්ම චුටි බබාලා ඉන්න අය ගොඩක් කැමති වෙයි කියලා. ඔයාලා දන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක එයාලත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් නම් channel එකට subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි බබායි කාමරේ බලන්න යමු. මේ තියෙන්නේ අපේ නිදන කාමරේ සහ baby nursery එක. මේ අපේ S2. කොහොම හරි දෙන්නවම එක විදිහට තියලා මේ photo දෙක අරගත්තා. බබාගේ නර්සරි එක පූබෑ තීම් එකට හදලා තියෙන්නේ. මේ හැම දෙයක්ම මගේ ලොකු පුතාට ගත්ත දේවල්. චූටි පුතාටත් ඒවම පාවිච්චි කරන්න පුළුවන් තරමේ හොඳ මට්ටමේ තිබුණා. ඒ නිසා අලුතෙන් දේවල් ගන්න ගියේ නැහැ. මෙහි අපිට කොට්වල සෙල්ලම් බඩු කොට්ට කිසිම දෙයක් තියන්න බෑ බබාට අනතුරු වෙන්න පුළුවන් නිසා. ඒ නිසා හරිම සරල විදිහට තමයි එයාගේ කොට් එක තියෙන්නේ. මේ කොට් මොබයිල් එකට චූටි පුතා හරිම ආසයි. එයාට ඕන තරම් වෙලා මේ ආලුවත් එක්ක කතා කර කර ඉන්න පුළුවන්. මේ කියුබ් ඕගනයිසර් එක බබාගේ ඩ්‍රෝව එක උඩ තියෙන්නේ ඉඩ ඉතුරු කරගන්න. මෙතන තියෙන්නේ ඔක්කොම ඉක්මනට අරගන්න ඕන වෙන දේවල්. මේ බොක්ස් එකේ මම පොඩි පොඩි දේවල් වගේ තියලා තියෙනවා තාම පාවිච්චියට ගත්තේ නැති. ඩමීස්, චූටි ටූත් බ්‍රෂ් එකක්, බාත් ටොයිස් සහ ටීතර් එකක්. මැටර්නිටි ලීව් යද්දි ලැබුණු කාඩ්ස් කිහිපයකුත් මේකේ දාලා තියෙනවා. මේ පළවෙනි බොක්ස් එකේ තියෙන්නේ එයාගේ බොටල් සහ ෆීඩින් ඇක්සසරීස්. තාම එයා බොටල් ෆීඩ් කරන්නේ නැති නිසා ඒවා මේකේ දාලා තියෙනවා. පල්ලෙහ බොක්ස් එකේ වැඩිපුර තියෙන සොෆ්ට් ටොයිස් තියලා තියෙනවා. නිතර ප්‍රයෝජනයට ගන්න සොෆ්ට් ටොයිස් ටිකක් සාලේ බොක්ස් එකක වෙනම දාලා තියෙනවා. මෙහෙම තිබ්බම ඒවා දූවිලි වදින්නෙත් නැහැ. මෙතන චූටි බබාගේ ක්‍රීම්, බේබි කොලොන් වගේ දේවල් තියෙනවා චේන්ජින් ටේබල් එකට කිට්ටු වෙන විදිහට. නිතර පාවිච්චියට ගන්න විවිධ ප්‍රමාණයේ බ්ලැන්කට්ස් කිහිපයක් රෝල් කරලා මෙතන තියෙනවා විද එකේ හැටියට ඉක්මනට ගන්න. එයාගේ පළවෙනි ඩ්‍රෝව එකේ තියෙන්නේ කලින් අපේ සයිඩ් ටේබල්ස් වල තිබුණ දේවල්. මෙතන ඉයර් තර්මෝමීටර් එකක්, ලොකු පුතාගේ චෙස් බාම් එකක්, ඒ වගේම නහය බ්ලොක් වුණාම දාන්න නෝස් ඩ්‍රොප්ස් උත් තියෙනවා. ලොක්කගේ චුට්ටගේ දෙන්නගේම. මේ ප්‍රොඩක්ට් එකත් හරිම වැදගත් දෙයක්. චූටි බබාලගේ නහයේ හොටු තියෙනකොට එයාලට නහය ක්ලීන් කරන්න තේරෙන්නේ නැහැ නේ. ඉතින් මේ සක්ෂන් බල්බ් එකෙන් ඒව පරිස්සමට එළියට ඇදලා ගන්න පුළුවන්. මේ බොක්ස් එකේ තියෙන බේබි පැනඩෝල් සහ බෙහෙත් වර්ග කීපයක්. මෙතන පොඩි ග්‍රූමින් කිට් එකක් තියෙනවා, හෙයා බ්‍රෂ්, නේල් ක්ලිපර්ස් වගේ දේවල් දාලා.
මේඩ්‍රෝවේ බබාගේ ඇඳුම් කීපයක් තියෙනවා මේ දවස්වල සමන් නිසා ෂෝට්ස් කිහිපයක් බිබ්ස් ටිකක් ඒ වගේම ෆේස් වොෂර්ස් කිහිපයක් මේඩ්‍රෝවේ එකේ තියලා තියෙනවා මේඩ්‍රෝවේ එකේ තියෙන්නේ එයා එදිනෙදා අඳින ඇඳුම් බොඩි සූට්ස් රොම්පර්ස් වන්සීස් වෙන වෙනම නවලා තියෙනවා ඊළඟ ඩ්‍රෝවේ එකේ එයාට තාම අඳින්න බැරි ලොකු සයිස් එකේ ඇඳුම් කිහිපයක් තියෙනවා टॉप सह पैंट्स एकटा तेला नावला तीन एगोलो इक्मंट लुक्वेन निसा मेवन नितरम चेक करना होना विंटर जंपर्स देखा सह पिटिपासे बॉक्स के यागे सॉक्स दाला तीन मंग हेमोगे में सॉक्स तियान ने एका कैतुलट आने का दाला इतो कटो होया ना कारदर याक ने याटम ड्रोवे के यागे कॉट्टे कटा गानना फिटेड शीट्स तीन पोड़ी ब्लैंकेट्स टिका क्रॉल करला केलवरे तीयनवा में तीयने बेसिनेट टिकट गान्न फिटेड शीट्स में बबागे चेंजिंग एरिया एक मेतन मम अत्यावश्यम देवल वितराय तीयागे नीने इतकोट देया होया गान्नात क्लीन करान्नात हरिम पहासुई चेंज इन मैट के लंग तीन में लैंप एक हरी प्रयोजनवत रैट बबा के नेपी के चेंज करा दी लुकु लाइट के दाल हेमोगे में नींद का डाने ने थी वे में पोड़ी लाइट के नेपी के मारु करला एहम ममा आए निधि करवाना पुलुआ में के आगे नेपी एरिया एक फोकस वे ने विधि हित तीन ने एनिसा हरी एट क्लीन कराना पुलुआ मेतन पड़ी टॉयस टिका तीयनवा एयावे एंटरटेन करान में प्लास्टिक चेंज इन मैट का उड़ीन मामा पड़ी टावल लेका दाला तीयन्ने एक इदिने दा मारु करनवा बबाट सीतल नेती वेन्ना एक दाला तीयन्ने में साइड के बास्केट टिका तीयन्ने बबागी किल्टु एदुं दान तामे आगे रेडी मां हो दाने वेन्ना एनसा में बास्केट टिया चेंज इन टेबल लेका लंग तीयन्ने का हरम लेसी में बास्केट टिके नेपी बैग्स तीयनवा पू नैपीस मम बैग दाल तम बिन्न दाने नेता गंद गहन मे यागे नैपी रैश क्रीम नैपीस मम मेहम बास्कर दाल तीन एक मिनट गंद कुल विधि बाबा पूद मम यागे बॉटल मेक हादला पीदान तम मे पोड़ टवर्स तीन මේ තියෙන්නේ චේන්ජින් මැට් එකට පාවිච්චි කරන එක්ස්ට්‍රා ටවල්ස්. ඒව ගන්න ලේසි වෙන්නේ රවුමට නවලා බාස්කට් එක දාලා අඟම තියනවා. පිටිපස්සේ බාස්කට් එකේ එක්ස්ට්‍රා නැපි බෑග්ස්, බින් ලයිනර්ස් වගේම හදිසියට ගන්න පොඩි කතුරුකුත් තියලා තියෙනවා. යටම තට්ටුවේ එක්ස්ට්‍රා බේබි වයිප්ස් සහ නැපිස් තියෙනවා. මම බබාට පාවිච්චි කරන්නේ කියුරෑෂ් බ්‍රෑන්ඩ් එකේ වෝටර් වයිප්ස්. ටිකක් ගණන් වැඩි වුණාට එයාලගේ සෙන්සිටිව් හැමේ නැපි රෑෂන් එක වළක්ව ගන්න මේ වයිප්ස් හරිම ප්‍රයෝජනවත්. මෙතන එක්ස්ට්‍රා නැපිස් තියෙනවා. පිටිපස්සේ බොක්ස් එකේ තව එක්ස්ට්‍රා ස්ටොක්ස් ටිකක්, කොටන් බෝල්ස් වගේ දේවල් තියෙනවා. මේ හියුමිඩිෆයර් එක අපි හැම රෑටම පාවිච්චි කරනවා. हस्बैंड के एरु नम अपि तुंदेनागेम नहेवल रैट ब्लॉक वेनवा कलिन्नं अपि यूकेलिप्टस ऑयल दैम्मा मेकेट हैबै दैन चूटी बबा इन्न निसा अतुरु विदराय पाविच्ची करान्ने बबागे कोट्ट एक दान्न इडोन निसा अपे कलिन तिबुन साइड टेबल साइन करला अपि मे पोडी बाथरूम कैडीस देकाक गत्ता मोकद वेन हीनी मेसवाल होया गन्न बेरे उन्न निसा पस्से कालेक एयालगे स्टेशनरीस ऑर्गनाइज करन्न पाविच्ची करन्न तमयि मगे अदहस तियेन्ने මෙතන වතුර බෝතලයක් ෆෝන් එක චාර්ජර් එක වගේම නයිට් ලෑම්ප් එකක් තියෙනවා මේ නයිට් ලෑම්ප් එක අපි eBay එකෙන් ගත්තේ යට පොඩි බාස්කට් එකේ එයාගේ ඩමි එකක් තියෙනවා හැබැයි තාම එයා ඩමි එකට නම් කැමති නැහැ අදිසියට ඕන වුණොත් කියලා තියෙනවා ෆෑන් එකේ රිමෝට් එකක් මේ බාස්කට් එකේ තියෙනවා මේ තියෙන්නේ බේබි මොනිටර් එකක් බබාව තනියෙන් නිදි කරවලා ගියාම එයා පරිස්සමට ඉන්නවද බලන්න මේක පාවිච්චි කරන්න මේකත් ලොකු පුතාට ගත්ත එකක්. තාම මම මේක චූටි පුතාට පාවිච්චි කරේ නෑ. මොකද තාම එයා චූටි නිසා දවල්ට බැසිනට් එකේ සාලේ නිදාගන්නේ. ඉතින් මට එයාව පේනවා මම වැඩක් කරන අතරේ උනත්.
ඉස්සරහට කොට් එකේ නිදින කාලෙට කාමරයට කැමරාවක් තියලා ස්ක්‍රීන් එක කුස්සියෙන් තියාගත්තම එයාගේ පරිස්සම මට නිතරම චෙක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ නැසින් රූම් ටුවර් එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් ඔගලගේ අදහස් කමෙන්ට් කරන්නත් මතක කරන්න එපා. ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් අයිබෝවන්.